මිනිස්සු මහා වනාන්තර විනාශ කර දැමුවා. අහිංසක වනස්පතීන් හිතක් පපුවක් නැතිව මරා දැම්මා. ගංගා ඇලදොල පමණක් නෙවෙයි මහා සයුරද දූෂණය කළා. මහා ගොඩනැගිලි තනලා මිහි මවගේ හිස මත මහා බරක් පැටවුවා. තවත් බොහෝ නරුම දේවල් කරමින් මේ ලෝකය විනාශ කළා. හැබැයි මිනිස්සු හිතුවේ සබා දහම කිසිවක් කර කියාගත නොහැකිව බලා සිටින බවයි. ඔය අතරේ හිටි හැටියේම භයානක භූමිකම්පා සිදු වෙනවා. කඳු නාය ගියා. සුනාමි සැඩපහර ගම්බිම් විනාශ කළා. දරුණු සුලි සුලං ගෙනාවේ මහා විපතක්. මේ හැම දෙයකින්ම මිනිසාට යම් අනතුරු ඇඟවීමක් විටින් විට සබා දහම සිදු කළා. හැබැයි මිනිස්සු මේ කිසිවක් ගණනකටවත් ගත්තේ නැහැ. ඔය අතරේ ඉවසන්නම බැරි තැන සබා දහම ලොකු වැඩක් ගැන හිතනවා. ඒ සිතුවිල්ලේ අවසානයේ ඌයේ අලංකාර වගේම භයංකාර වෛරසයක් මතු කිරීමයි. අවසානයේ කියන්නට තිබෙන්නේ මිනිසා කොතරම් උදම් ඇනුවත් තවමත් මහා මොලකරුවා මිනිසා නොව සබා දහම යන්නයි. දෙවියන් පවා සබා දහමට යටත්. ඉතින් දැන්වත් කටයුතු කරමු සබා දහම සමග සහයෝගයෙන්. එය තමයි මේ විනාශයන්ගෙන් ගැලවීමට ඇති එකම මඟ. මෙවැනි වීඩියෝ නිරන්තර නැරඹීමට අපේ කලර් ටීවී subscribe කරන්න.